එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි ඔයා අහිංසකයි. දැන් ඒ ඇඟිලි තුඩු ඒ දෙගන් පෙති අතරය හිත හදාගන්න දෝන කල්යයි. ඒත් හදාගන්න පුළුවන්. ඔයාවත් ඉන්න නිසා මෙහෙමත් කතා කරන්නේ. මං ඉන්නවනේ යන්න කියනකම්. වචන පිට කරන්නේ ඒවා පපෝටම යන ලෙසය. මේ වස්සාන රාත්‍රිය එහෙට වේදිකාවක් බඳුය. නංගි ඉන්න. ඒ වචනේ ඇතිය මං ඉන්නම්. හිමාලි පපුවම හිස් කරමින් කීවාය. ඇයි විමුත්තිගේ හිස තවත් ලංකර ගත්තේ පුදුමාකාර ලෙසිනි. දැන් ඒ වතේම ගෑනු රස්නේ විමුක්තිට දැනෙයි. නිදාගන්න. ඇයි මෘදුහණෙන් කීවාය. ඔය පැත්තටම ඉන්න අමාරුයි නේද? එපා වෙලා සිවිලිම දිහා බලන් ඉඳලා මේ පැත්තට හැරෙන්න. ඒ පැත්තට හැරණු කළ ඇත්තේ ඇගේ සහයෙන් පිටතට සුදු දෙපාය. ඒවා ධනයසුනුත් උඩට නිරාවරණයව තිබුණේ. මේක නිසා අමාරුයි. විමුක්ති කීවේ මූත්‍රා යන්නට දමා තිබූ බටය පෙන්වාය. කැතිඩායකද? ඉන්න. හිමාලි බැස්සාය. ඇය කාමරය වූ අඳුර මැදම පොරවනේ මෑත් කළාය. පසුව විමුක්ති ඇඳවුන් සරම බුරුල් කර අන්ධකාරයේම ඇගේ අත ඇතුළට දැම්මාය. දෙපා අතර අස්සේ තිබූ කැතිඩා බටය ඇය පරිස්සමින් ගත්තාය. එහෙම කරද්දි ඇයට නොඇල්ලිය යුතු තැන් පවා අල්ලන්නට සිදුවෙයි. නැතුව කැතිඩායක ඈත් කළ නොහැක. විමුක්ති සියල්ල බලා ඔන්නේ හුස්මක්වත් නොගෙනය. දැන් හැරෙන්න අයියේ. මේ කොට්ටෙට කකුල දාන්න. ඇය දෙපා අතරම සුදු කොට්ටේ තිබ්බාය. චුට්ටක් සරම ඇඳලම දාමු. හැම දෙයක්ම අල්ලා පිළිවෙලට තැබූ ඇය සරම ඇඳුවාය. දැන් කොහොමද? බෙට. විමුක්ති උග්‍රෙන්මින් කීවේය. ඇය මොහොන දෙස බලා අන්ධකාරයම සිනාසුනාය. කැතිඩායක නිසා එතන අමාරුයිනේ. හිමාලයසේ රහසින්මිනි. පව්. ඒක හෙට ගලවයිද? යද්දි ගලවයි. තුවාල වෙලත් ඇති. ඒ වගේ. අපි මොනවාහරි ගාමු ගියාම. හිමාලි ඉඳගත්තේ එසේ කොඳරාමෙන් කියාය. දැන් ඇය ඉන්නේ විමුක්තිගේ වම්පසය. ඔහු ඇලවී ඉන්නේ ඒ බඳටය. දැන් නිදාගන්න. නංගි. මේ නංගි ඉතින් ඇහැරලා තමා. ඇය මේ නොකියා කිව්වේ සමහර නංගිලා මේ රෑ නිදි බවය. නැත. මේ මාරෑ වාෂා නිදි නැත. අද අනුරාධපුරේටත් මහ වැස්සය. ඒ වැහි සීතලටද කොල්ලා හැරී ඇත. දැම් මොලදීමෙන් නොවේ. ඇහැරුණු හැටිය හොයන්නේ අම්මාගේ තනයේ. වාෂා උන්නේ තනය පුතාටදී අතක් හිසේ පැත්තකට තබාගෙන හිස යන්තමට ඔසවාගෙනය. කොළඹ යන වාහනේ එනවා කිව්වේ පාන්දර තුනටය. කොළඹ යනවා කියා හිතද්දී දුකය. ඒ ළඟටම ගොස් ඔව නොබලා එනවා කියා හිතද්දී දුකය. ඔයාට සීය ආවත් තව මාස දෙක තුනක් යනකල් වැඩක් කරගන්න බෑලු. බෙඩ් රෙස් කරන්න වෙනවලු. ඒ දවස්වල ඔයාව බලාගන්නේ කවුද? ලයපුරා ඇල්පෙනිති තුඩක් කඩාගෙන යයි. වැඩක් නැත. දෛවී ඔහු ළඟටවත් යන්නට දෙන්නේ නැත. කොහොමත් මේ අපට හම්බ වෙන්න වෙලාව නෙමේ. ඔයාට මං ගාවටවත් එන්න එයාලා දෙන්නේ
මට වාට ලඟ වෙන්නවත් දෙන්නේ නැහැ. බලන්න ගිය මොන හරි වුණොත් අමාරුවෙන් ජීවත් වෙන මට කොල්ලට කිරි ටික දී ගන්නවත් බැරි තරමට ලෙඩ වෙයි. වයිශස්ති එහෙමය. අවට මහවැසි වසිද්දි පපුවට දැන්නේ 15 ඉවසාගෙන ඉන්නට අමාරුය. ඒ චුට්ටකට මූණ ටිකක් බලා ගන්න ඇතනම් කියලා හිතෙනවා ජීවත් වෙන්න. කොළඹට ගිහිල්ලාම හිතනවායයි වාෂා සිතාගත්තාය. දෛවයේ හොඟ දෙනෙක්ව ඈත් කරනවා. ඒත් මේ තරම් කටුක විදියට ඈත් කරලා නැතු ඇති. ඕනනම් හෙට උදේ 10:11 වෙද්දී පුතාවද රැගෙන සියලු බැමි කඩාගෙන බිඳගෙන ඕහින්න රෝහල් කාමරයට යා හැක. ගොස් ඕහින්න ඇඳේ පැත්තකින්ම පුතාව තියන්නට හැක. ඒ තින් පසු ඔයා වුණත් පුදුම වෙයි. ඒ ඇත්ත එහෙම ඔප්පු කළ නොහැක. ඔයාට මේ වගේ කියන්න බෑ. ඔයා මේ තත්ත්වේ දැනගෙන ඉන්න ඕන. කොල්ලා තනේ ගිලී අනන්නට විය. එය පුදුමාකාර ඇඬිල්ලකි. තනේ චුට්ටක් චූටි තොල්වලින් ගිලුණාට ඔය තරම් අනන්නේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.